බුද්ධානුස්සති භාවනාව වගේම ධම්මානුස්සති භාවනාවත් අපිට ධර්මය ගැන ඇති ගැටලු රාශියක් निराකරණය කරලා දෙන ඉතාමත්ම වටිනා භාවනාවක්. ධර්ම රත්නයේ ගුණ නිවරදිව වටහා ගැනීම සහ අවබෝධ කර ගැනීම දැන ගැනීම අපට විශේෂයෙන්ම උපකාරී වෙනවා මුලා බීම් වලින් වැළකීලා තමාගේ අධ්‍යාත්මික ගමන ඉදිරියට නිසි ලෙස පවත්වාගෙන යන්න වගේම වර්තමාන සමාජයේ විවිධාකාර වූ ස්වරූප වලින් පැමිණෙන ධර්මය විකෘති කිරීම සහ වැරදි අර්ථකතන නිවරදිව වටහාගෙන හඳුනාගෙන මේ ධර්ම රත්නයේ ගුණ අනුව හිතලා හරිදී තෝරලා බේරලා ගන්න එකට ඒ වගේම ධම්මානුස්සතිය භාවනාවක් හැටියට වැඩිම මගින් ඒ අති උතුම් වූ බුදුන් වහන්සේ විසින් දේශනා කළ ඒ ධර්මයේ ඇති ගැඹීර බව අර්ථවත් බව සත්‍ය බව සහ පුදුම සහගත වූ ගැළපීම යන කරුණු ගැන ඇතිවන අවබෝධය තුලින් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අති උතුම් වූ ඒ ගුණයන් පිළිබඳව තව තවත් අපගේ සිතේ පැහැදීම ශ්‍රද්ධාව මතු කරගන්න එය අපට හේතුවක් කරගන්න පුළුවන්. එම නිසාම බුද්ධානුස්සති භාවනාවත් සමගම විටින් විට ධම්මානුස්සති භාවනාවත් ධර්මයේ ගුණ සිහි කිරීමත් ඔබගේ ධර්ම මාර්ගය සහ අධ්‍යාත්මික වැඩ කටයුතු ඉතාම නිවර්දි මාර්ගයේ ගමන් කරවීමට ඔබට පැහැදිලිවම උදව්වක් වේවි. බුදුන් වහන්සේගේ ඒ උතුම් ගුණයන් ගැන ඒ ගුණයන්ගේ ඇති ප්‍රබලත්වය විශ්මිත බව අපට අවබෝධ කර ගැනීමට ඇති හොඳම අවස්ථාවක් තමයි ධර්මයේ ගුණ සිහි කිරීම. ඉතින් දැන් මේ ධම්මානුස්සතිය භාවනාවක් හැටියට නැත්නම් ධර්මයේ ගුණ සිහි කිරීමක් හැටියට වඩන ආකාරය පිළිවෙලින් මම ඔබට කියලා දෙන්නයි සූදානම් වෙන්නේ. පළවෙනි ධම් ගුණය තමයි ස්වයක්කාත ධම් ගුණය කියන්නේ. එයි අර්ථය නම් අන්තගාමී නොවි මධ්‍යම ප්‍රතිපදාවෙන් සම්බුදු පියාණන් වහන්සේ දහම් දෙසූ හේින්ද මුල මැද අග යහපත්ව මනාකොට නිර්වාණය පිණිස දහම් දෙසූ බැවින්ද උන්වහන්සේ ධර්මය අක්ෂර පද ව්‍යංජන ආකාර නිරුක්ති නිද්දේශ යන සම්පත්තීන් හා අත්පටි සම්බිදේ ධම්මපටි සම්බිදේ නිරුක්තිපටි සම්බිදේ පටිහානපටි සම්බිදේ යන සතර ආකාරයෙන් දේශනා කරන ලද හේයින් ස්වක්කාත යනුවෙන් හඳුන්වනු ලබනවා. එසේම මෙම ධර්මය ලෝකෝත්තර නිසාද ස්වක්කාත යනුවෙන් හඳුන්වනු ලබනවා. මෙවැනි ස්වක්කාත වූ ධර්මයක් මෙලොව පහළ වූ කිසිම ආගමික නායකයෙකු විසින් දේශනා කොට නොමැත. මේ ධර්මය කිසිම හිස්තැනක් පළදු තැනක් පරස්පර විරෝධී තැනක් නැත්තේය. එම ධර්මය නිවන දක්වාම අඛණ්ඩව ගලාගෙන යන ආකාරයෙන් ඉතාම විචිත්‍රව විසිතුරුව දේශනා කරනු ලබලා තියෙනවා. මේ සියලුම කාරණා නිසා මේ ධර්ම රත්නය ස්වක්කාත යනුවෙන් හඳුන්වනු ලබනවා. දෙවනි අති උතුම් වූ ධර්ම ගුණය තමයි සම්දික්ටික ගුණය කියලා කියන්නේ. සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ආර්ය මාර්ග වශයෙන්ද නව ලෝකෝත්තර වශයෙන්ද තමා විසින් දැක්ක යුතු අවබෝධ කළ යුතුයි. යම් කිසි කෙනෙකු ලබන අවබෝධය තවත් කෙනෙකුට වැඩක් වන්නේ නැහැ. මේ ධර්ම මාර්ගයේ ගමන් කළ යුත්තේ තමන් විසින්මයි. මෙම ධර්මය අවබෝධ කරගත යුත්තේ තමන් විසින්මයි. මෙම ධර්ම මාර්ගයේ නිවරදිව තමන් ගමන් කළහොත් අනිවාර්යයෙන්ම ධර්මය අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙනවා. එම ධර්මය තමාට හසුවන බැවින් තමාට අවබෝධ කර ගැනීමට හැකිවන බැවින් මෙම ධර්මය සම්දුක්තික සම්දෘෂ්ටිකයි එමත් නැත්නම් සම්දික්තිකයි යනුවෙන් හඳුන්වනු ලබනවා. එම නිසා මේ ධර්මය සම්දික්තික වූ ධර්මයක්. තුන්වැනි ධර්ම ගුණය තමයි අකාලික ගුණය කියලා කියන්නේ. සියලුම කාලයන්ට ගැලපෙන ආකාරයට එක කාලයකට පමණක් සීමා නොකර කල් නොයවා එදිනෙදාම සුභ විපාක ලබාගත හැකිවන හේයින් අතීත වර්තමාන අනාගත මෙම සෑම කාලයකටම ලෝකේ පවතින මේ ධර්ම කරුණු වෙනස් නොවන හේයින්ද මේක ලෝකේ පවතින සත්‍යවන හේයින්ද ධර්ම රත්නය අකාලික යනුවෙන් හඳුන්වනු ලබනවා. මේ ධර්ම රත්නය අකාලිකයි.
මීළඟ හතරවැනි දහම් ගුණය තමයි ඒහි පස්සික ධර්ම ගුණය. ඒහි පස්සික යනුවෙන් හඳුන්වනු ලබන්නේ. මෙම ධර්මයේ ගුරු මුෂ්ටි හෝ රහස් නැත. එය සෑම විටම විවෘතය. කවරෙකුට උවද එන්න බලන්නේයි අපට කිව හැකි. එසේ හේයින් මෙම ධර්ම රත්නය ඒහි පස්සික වන්නේය. ඕනෙම අයෙක්ට මෙම ධර්ම මාර්ගයේ ගමන් කර මෙම ධර්මය පරිශීලනය කර බැලීමට මෙම ධර්මය තුල කිසිම බාධාවක් පමුණුවා නැහැ. එම නිසා මේ අති උතුම් වූ ශ්‍රී සද්ධර්මය ඒහි පස්සික වන්නේය. මීළඟ දහම් ගුණය එහෙමත් නැත්නම් පස්වනි දහම් ගුණය තමයි ඕපනයික ධර්ම ගුණය කියලා කියන්නේ. මේ අර්ථය තමයි මෙම ධර්මය අවබෝධයකින් තොරව නිස්කාරණේ කියවීමෙන් හෝ ශ්‍රවණය කිරීමෙන් පලක් නොවන බව. එමෙන්ම මෙම ධර්මය මන්ත්‍රයක් වැනි දෙයක් නොවන අතර යෝනිසෝ මනසිකාර්ය තුලින් තම තමාගේ සිත් තුළ උපනයනය කළ යුතු වන සහ තමා තුලින්ම ගලපා බලමින් විශේෂයෙන්ම යෝනිසෝ මනසිකාර්ය තුලින් අවබෝධ කළ යුතු ධර්මයක් තමයි මේ බුදුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්ම රත්නය. එම නිසා බුදුන් වහන්සේ වදාළ මේ ධර්මය ඕපනයික වන්නේය. මීළඟ ධර්ම ගුණය පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝ හීති කියන ගුණය. මෙහි අර්ථය නම් කෙනෙකු ලබන අවබෝධය ධර්ම ප්‍රතිපදාවේ නොයෙදීමෙන් තවත් කෙනෙකුට ලබාගත නොහැක සහ එකිනෙකා විසින් මාර්ගයේ දැන සමත විපස්සනා වශයෙන් වඩා තම තමා විසින්ම අවබෝධ කළ යුතුයි කියන කාරණාව කෙනෙකුට තව කෙනෙකුගේ මාර්ගඵලයක් ලබා දිය නොහැකිය. දිය හැක්කේ ඒ සඳහා අවශ්‍ය ධර්මාවබෝධය සහ ප්‍රතිපදාව පමණි. ඒ ප්‍රතිපදාවේ ගමන් කරමින් ඒ ධර්ම කරුණු පිළිගනිමින් ඒ ධර්ම මාර්ගයේ ගමන් කරමින් තමා විසින්ම මෙම ධර්මය අවබෝධ කරගත යුතුමයි. අද බොහෝ විට අපහට දකින්නට ලැබෙන කාරණාවක් තමයි මේ මා විසින් සඳහන් කළා වූ ඒ ධර්ම රත්නයේ ගුණ. මල් පහන් පූජා කිරීමේ අනතුරුව බොහෝ දෙනා ගාථාවක් හැටියට ගාථාවෙන් සජ්ජායනා කළත් මේ මාර්ගයේ ගමන් කිරීමක් හෝ අඩුම තරමේ ස්වක්කාතෝ භගවතෝ ගාථාවේ අර්ථයවත් එසේ නැතිනම් මෙම ධර්ම රත්නයේ යනු හඳුන්වන්නේ කුමක්ද කියන මේ කාරණාව ගැනවත් අඩුම තරමේ දන්න අවබෝධයක් ඇති බෞද්ධයන් සිටින්නේ ඉතාම අඩු ප්‍රමාණයක්. ඉතින් ඒක නිසා ඕනම අයෙක්ට මේ ධර්ම රත්නයේට එරෙහිව මේ බෞද්ධයන් කියන පිරිසව මුලා කරන්න දැන් ඉතාමත්ම පහසු වෙලා තියෙනවා. මේ ධර්ම රත්නයේ සඳහන් වන අර්ථයන්ට අනුව තම තමන්ගේ ප්‍රතිපදාව සකස් කරගත යුතුයි ඔබ නිවැරදි බෞද්ධයෙක් වෙනවා නම්. එසේ නොවේ නම් ඔබ සැබවින්ම ධර්මයේ සරණ ගිහින් නැහැ. වර්තමානයේ මේ රටේ සහ ලෝකයේ ඔබට දකින්නට ලැබෙන බොහෝ ධර්ම විකෘතීන් බොහෝ පුද්ගලයන් විසින් ධර්මයට එරෙහිව කරගෙන යනු ලබන විවිධාකාර ව්‍යාපාරවලදී ඔබ අඩුම තරමේ මේ බුදුන් ගුණ, දහම් ගුණ සහ සඟුන් ගුණවත් නිවරදිව අවබෝධ කරගෙන තිබෙනවා නම් ඔබට මේ කිසිම දෙයකින් බලපෑමක් වෙන්නේ නැහැ. ඔබට හැකියාව ලැබෙනවා හරි බුදු දහම ගලපලා අරගන්න සහ ධර්මයේ ගුණ හරියාකාරව අවබෝධ කරන් තිබෙනවා නම් ඔබට පුළුවන් ධර්ම කාරණා හරියාකාරව ගලපලා හරි දේ කුමක්ද වැරදි දේ කුමක්ද කියන දේ තීරණය කරගන්න. එම නිසා මා ඉහතින් සඳහන් කළා වූ ඒ ධර්ම රත්නයේ ගුණයන් නිරන්තරයෙන්ම අනිත් භාවනා සිදු කරන අතරතුරම විශේෂයෙන්ම බුද්ධානුස්සති භාවනාවත් සිදු කරමින් සිදු කරන්න. එවිට අනිවාර්යෙන්ම මේ ධර්ම මාර්ගය තුල ඔබ මන්මුලා නොවි හරි මාර්ගයේ ගමන් කිරීමට ඔබට හැකිවනු ඇත. නිවරි ධර්ම දේශනා කරන උතුමන් වහන්සේලා ඔබට හඳුනා ගැනීමට හැකිවනු ඇත. ඉතින් මේ ධර්ම රත්නයේ ගුණ මේ ධර්මානුස්සති භාවනාවක් හැටියට වැඩිම ඔබ සිදු කරන්න. එවිට ධර්ම රත්නයේ නිවරදි ආශිර්වාදය ඔබට අනිවාර්යෙන්ම නොවරදීම ලබා ගන්න හැකි වේවි. ඒ ඔබට ආශිර්වාදයක්ම බවට පත් වේවි. ඉතින් ඔබ සැමට තෙරුවන් සරණයි.